දත්තල සංවේදීතාවය නිසා ඇතිවන වේදනාව ඔබත් පරාජය කරන්න. දව සෙන්සිටිව් එක්ස්පර්ට් බයිට් සිග්නල්. පසුගිය සුදුවන් සම්බන්ධයෙන් කිසි පාපොච්චාරණයක් කරා. එහෙ මේ වාහනේ හිමිකරු සහ සුදුවන් රියදුර පමණක් මෙහෙට CID එකක් අත්තරම් කරන්න තියෙනවා. මේ කාරණේදී අපි ඊටාම ප්‍රවේශමෙන් කටයුතු කරන්න ඕන. මොකද මේකට විදේශීය අපගේ මිත්‍ර රටක තානාපති කාර්යාලයක් සම්බන්ධයි. අපි කලබල නොවි ඉතාම ප්‍රවේශමෙන් මේ පරීක්ෂණ කටයුතු මෙහෙවන්න ඕන. මේ වෙනකොට ඉතාම කරුණාවෙන් දයාවෙන් බලහත්කාරකමක් නැතුව මේ සිද්ධියට සම්බන්ධ වුණයි කියන ඒ කාන්තාවගේ කට උත්තර ගැනීමට අපේ ආරක්ෂක අංශ ශක්තිමත් වුණා. ඔයෙකුත් කොන්දේසි දාලා නමුත් අවසානයේ නීතියට එකඟව එතුමිය ඇවිල්ලා කට උත්තර දුන්නා. ඒක ඉතා හොඳ එකක්. මේ සිද්ධිය සම්බන්ධයි කියන වාහනයක් හා රියදුරෙක් අත්අඩංගුවට ගැනීම මේ සිද්ධියේ සත්‍ය සුළමුළ හොයාගෙන යන්න ඉතාම පහසු වෙදී ආරක්ෂක අංශවලට පොලිසියට. එනිසා ඒ කටයුතු නිවැරදිව ක්‍රමානුකූලව ප්‍රවේශමෙන් අපි ඒ රටවල් වල ආත්ම ගෞරවය අපේ මිත්‍රත්වයේ කෙලෙසෙන්නේ නැති වෙන ආකාරයට ඉස්සරහට කරගෙන යයි. ඒ දෙන්න අත්අඩංගුවට ගැනීම පමණක්ම මේක පුළුවන්ද? මේක සාධාරණ කිස් පෙදරේ රාජිතගේ ප්‍රකාශනය ඊතරම් බරපතල විදිහට අරගත්තේ නැති වුණත් ඒකෙන් හා බරපතල චෝදනාවක් රජයට එල්ල කරනවා. ඒ වගේම අපේ වර්තමාන ජනාධිපතිතුමාටත් එල්ල කරන පැත්තට තමයි එයා එදා කටයුතු කරන්න ගියේ. ඉතා පැහැදිලිව තේරුණා රාජිත ඒ අරගෙන ආපු අයත් කතා කරපු අයත් බොරු රැවුල් දාගෙන මූණු හංගවගෙන එහෙම කරපු එක මහාම මහ බොරුවක් කියලා ඒක ඉතාම හොඳින් පැහැදිලි වුණා. ඒ නිසා මේ දෙන්නගෙන් මේ කාරණය හෙළිදරව් කරගන්න ඉතාම පහසුයි. මහමෙතුනි සලකුණු සම්බන්ධයෙන් යම් යම් ප්‍රකාශ මතු වුණා. ශ්‍රී ලංකේ දස් පක්ෂයේ වෝට්ටුවට යම් යම් මතවාද එල්ල වුණා. අපි වඩා හොඳ ලාංඡනයක් තෝරගයි ඒක ගැටලුවක් නැති වෙන විදිහට විසඳගයි කියලා මම හිතන්නේ. ටෙක්සස් ජාතිපක්ෂය මේ වෙනකොට දැන් ප්‍රබල විපක්ෂ නායකයෙක් දැන් පත් කරලා තියෙනවා. මම හිතන්නේ ප්‍රබල නෙවෙයි. ඊටම දුර්වල විපක්ෂ නායකයෙක් පත් කරලා තියෙනවා. ඒ කට්ටියට ප්‍රබල විපක්ෂ නායකයෙක් පත් කරගන්න තිබ්බනම් පත් කරගන්න තිබ්බේ විපක්ෂ නායක තනතුරේ ලෝකේ වැඩිම අත්දැකීම් තියෙන රනිල් වික්‍රමසිංහ මහත්මයා. හරි අනිත්මනේ දැන් අපේ හම්බුනේ ඉල්ලීමක් කරා ඔබතුමාලගේ රජයෙන් ගහම් පාසල් එක පිළිවෙල අපිට ඉදිරියේ තීන්දුවක් ගන්න පුළුවන් වෙයි. ඉරිදා දිනේ දරුවන්ගේ ආගමික කටයුතු වලට වෙන් කරන්න, ආගමික අධ්‍යාපනයට වෙන් කරන්න මම හිතන්නේ ලොකු ගැටලුවක් වෙන එකක් නැහැ. Maxis number 1 tire in Sri Lanka.